අයිබන් කියල පිළිගන්න වාල හැමෝම අපේ සිම්පිෆයික් YouTube චැනල් එකට අද අපි කතා කරනවා ස්ටටිස්ටික්ස් වල තියෙන ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි රැන්ඩම් වේරියබල්ස් කියන කන්සෙප් එක. මං බලාපොරොත්තු වෙනවා මේ කන්සෙප් එක ඉතාමත් සරලවම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට පහදලා දෙන්න ප්‍රායෝගික උදාහරණ ආශ්‍රයෙන්. මේ වීඩියෝ එකේ මොනවහරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ වීඩියෝ එක මෙහෙම මෙන්න මෙතන පැහැදිලි කරා නම් හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා ඉවරලා යටින් කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා ඒවට උත්තර දෙන්න සහ ඔයාලගේ යෝජනා චෝදනා පිළිගන්න. හරි, අපි බලමු එහෙනම් මේ රැන්ඩම් වේරියබල් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දන්නවනේ එක්ස්පෙරිමන්ට්ස් ගැන. එතකොට එක්ස්පෙරිමන්ට් එකකින් අපිට විවිධ කැරක්ටරිස්ටික්ස් මෙෂර් කරන්න පුළුවන්, ඔබ්සර්ව් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට හිතන්නකෝ මොනවාක් කර රිසර්ච් කම්පැනි එකක් තියෙනවා කියලා. ඒ කම්පැනිකට අවශ්‍යයි කොළඹ දිස්ත්‍රික්කේ රෙජිස්ටර් වෙලා තියෙන වෝටර්ස් ලගින්, ඒ කියන්නේ ඡන්දදායකයන්ගෙන් කී දෙනෙක් මේ පාර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවද, සූදානමින් ඉන්නවද කියලා බලන්න. එතකොට මේගොල්ලන්ට මේ කොළඹ දිස්ත්‍රික්කයේ කියන සාම්පල් එක, ඒකෙන් අවශ්‍ය වෙන්නේ මේ එක කැරක්ටරිස්ටික් එකක් බලාගන්න විතරයි. ඒ කියන්නේ ඡන්දය දානවද නැද්ද කියලා යම්කිසි පුද්ගලයෙක්. ඕන්නම් ඒගොල්ලන්ට තවත් කැරක්ටරිස්ටික්ස් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම, ඒගොල්ලන්ගේ උස බර වගේ දේවල්, ඒගොල්ලෝ පදිංචි වෙලා ඉන්න නගර, ඔය වගේ විවිධ කැරක්ටරිස්ටික්ස් මේ එක්ස්පෙරිමන්ට් එකකින් බලන්න පුළුවන්. ඒතර රෑන්ඩම් වේරියබල් එකක් කියලා කියන්නේ මේ එන අවුට්කම්ස් නම්බර් එකකට ලින්ක් කරන සිස්ටම් එක. ඉංග්‍රීසියෙන් කිව්වොත් mapping outcomes of a random process to a number. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ, මම කලින් කිව්ව මේ රිසර්ච් කම්පැනි එකට අවශ්‍ය අවුට්කම් එක වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ රෙජිස්ටර් වෙලා ඉන්න වෝටර්ස් ලගෙන් කී දෙනෙක් මේ පාර වෝට් කරයිද කියන එකනේ. අපි x කියලා අවුට්කම් එකක් ගමු. x කියලා random variable එකක් ගමු. random variables අපි හැමතිස්සෙම ලියන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්. මේ x කියන random variable එකට අපිට define කරන්න පුළුවන් whether or not water will what කියලා. එතකොට ඒ කියන්නේ ඡන්දදායකෙක් ඡන්දය දායිද නැද්ද කියලා තමයි මේ random variable එක අපි define කරේ. එතකොට x ට ගන්න පුළුවන් අගයන් මොනවද? බිංදුව 1 කියලා අපි හඳුන්වමුකෝ. බිංදුව කියන්නේ not what. ඒ කියන්නේ ඡන්දය දුන්නේ නැත්තම්. වෝට් කියන්නේ ඡන්දය ප්‍රකාශ කරනවා. මේ එක්ස්පෙරිමන්ට් එකේ අපි sample space එක බැලුවොත්, අතන sample space එක අපි කලින් හඳුරලා ඉන්න ඕන s කියලා හඳුන්වමුත්, ඒක වෙන්නේ අපි දාමු yes no. y කියන්නේ yes, ඒ කියන්නේ වෝට් කරනවා කියන එක, n කියන්නේ no, වෝට් කරන්නේ නැහැ කියන එක. එතකොට මෙතන x කියන්නේ function එකක්. x කියන ෆන්ක්ෂන් එක y කියන අගය ගත්තාම තමයි මෙතන මේ හැඳින්නවා වගේ වෙන, මෙතන හැඳින්නවා වගේ බිඳුව වෙන්නේ. sorry, x කියන ෆන්ක්ෂන් එක y කියන අගය ගත්තාම තමයි 1 වෙන්නේ. ඒ කියන්නේ මෙයා වෝට් කරනවා. x කියන ෆන්ක්ෂන් එක no කියන අගය ගත්තාම බිඳුව වෙනවා. ඒ කියන්නේ මෙයා වෝට් කරන්නේ නැහැ. right, ඔයාලට මෙතනදී කියන්න ඕන මෙතන මේ අපි මෙතන බිඳුව 1 කියලා ගත්තේ අපේ පැහැදිලි කිරීමේ පහසුවට. මෙතන ඕනනම් මේක 100 වෙන්න පුළුවන්, මේක 200 වෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ඔයාලට කැමති අගයන් දෙකක් මේකට ගන්න පුළුවන්. ඒත් මෙහෙමයි, අපිට දැන් මේ random මේ එක්ස්පෙරිමන්ට් එකට අපි දැන් මේක random variable එක. ඕනනම් මෙයාට random variable 3-4ක් වුණත් ඔයාගේ අවශ්‍යතාවය මත define කරගන්න පුළුවන්. ඕනනම් y කියලා අපිට ගන්න පුළුවන් number of female voters, ඊළඟට z කියලා එකක් ගන්න පුළුවන් people whose age is larger than 55 years. ඔය වගේ විවිධ තමන්ගේ අවශ්‍යතාවය මත විවිධ random variables define කරගන්න පුළුවන්. මේ random variable කියන එක අපිට mathematically define කරගන්න පුළුවන්. අපි එහෙම එකකට යන්, ඒ කියන්නේ mathematical definition එක, random definition එක random variable එකේ අපිට random variable එක function එකක්, එයාගේ domain එක වෙන්නේ sample space එක, ඒ වගේම එයාගේ range එක වෙන්නේ
set of real numbers. ඔයාලා දන්නවා ෆන්ක්ෂන් එක ඩොමේන් එක කියන්නේ ෆන්ක්ෂන් එක ඩිෆයින් කරලා තියෙන අගයන් ටික, රේන්ජ් එක කියන්නේ ෆන්ක්ෂන් එකට ගත හැකි අගයන්. එතකොට මේකෙදි ඩොමේන් එක වෙන්නේ සාම්පල් ස්පේස් එක, රේන්ජ් එක වෙන්නේ set of real numbers. Right. අපිට මේ random variable එක probability එකක් එක්කත් භාවිතා කරන්න පුළුවන්. අපි ඉතගමුකෝ තව example එකක්. ඒ කියන්නේ ධාතු කැටයක් දාන එකක්, rolling a dice. Rolling a dice. Right. එතකොට ඕකෙදි අපි random variable එකක් define කරගමු y කියලා. Sum of first four times. අපි තනකෝ ධාතු කැටේ දාන්න උඩ දානවා කියලා හතර පාරක්. First four times. එතකොට මේ y කියන්නේ උඩ හතර පැත් වැටෙන පැතිවල එකතුව. පළවෙනි හතරවෙනි හතර පාරම. අපිට ඕන වුණොත් හිතන්නකෝ y කියන ඒ අගය ඊවන් නම්බර් එකක්, ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන එක. එතකොට ඕක අපි සාමාන්‍ය විදිහට කරා නම් අපිට ලියන්න වෙන්නේ probability කියලා දාලා sum of first four numbers even. ඔය වගේ එකක්නේ ලියන්න වෙන්නේ. නමුත් අපිට random variable එකක් දැන් මේකට define කරගෙන දෙන ඉඳ හරි ලේසි. අපිට නේද probability y even කියලා දාලා වාගේ calculation එක මෙතනින් කරන්න පුළුවන්. Right. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට random variable කියන concept එක ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති. මේක සමහරක් විතර එකපාරටම කිව්වහම තේරෙන එකක් නැහැ. නමුත් මේ වීඩියෝ එක දෙතුන් පාරක් බලන්න, තව තව ඉන්ටර්නෙට් එකේ තියෙන මූලාශ්‍ර රිසර්ච් කරන්න, මේකෙන් ප්‍රැක්ටිකල් එක්සර්සයිසස් ටිකක් අපි ඊළඟ වීඩියෝස් වලදී කරනවා. සහ ඊළඟ වීඩියෝස් වලදී අපි කියලා දෙනවා random variables වල විවිධ types තියෙනවා. ඒ වයින් probabilities කොහොමද හදන්නේ? ඒ කියන සියලුම දේවල් ඊළඟ වීඩියෝස් වලදී අපි ආවරණය කරනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසానයි. බොහොම ස්තුතියි ඔයාලා අපේ මේ වීඩියෝ එක බැලුවට. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා comment section එකේ comment එකක් විදිහට දාන්න. අනිවාර්යයෙන්ම අපි ඒවට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා like එකක් දාන්න, share කරන්න යාළුවෝ අතර. ඒ වගේම අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න.